අයිබෝවන් MR kitchen YouTube channel එකට ඔකල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඒ තමයි ඇඹරල දෝසේ හදන විදිය. අද මම ඔයගලන්ට කියලා දෙනක් හරිම ක්‍රමයට හරිම ලේසියෙන් කොහොමද රසට ඇඹරල දෝසේ හදන්නේ කියලා. ඇත්තටම එක හරිම ලේසි රෙසිපි එකක්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ඇත්තටම හරිම අමාරුයි කියලා. නෑ හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන්. ගොඩක්ම රසයි මේක. අපි නම් බලමු ඇඹරල දෝසේ හදන්න මොනවද උන කරන්නේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා හොඳට පැහුණු ඇඹරැල්ලා ග්‍රෑම් 600ක්. මේ විදිහට ඔක්කොල කපල අරගන්න මම ටිකක් ලොකු ගෙඩි ගත්ත නිසා හතරට කපල අරගත්තේ. ඔයා පොඩි ගෙඩි ගන්නව නම් දෙකට කපල වගේ ගන්න. ඊළඟට අපිට ඕන කරනවා සීනි ග්‍රෑම් 600ක්. ඔක්කොල ඇඹරැල්ල ගන්න ප්‍රමාණයටම තමයි සීනි ගන්න ඕනේ. ඕකලන්ට රතු සීනි සුදු සීනි මේ ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට මිරිස් කුඩු මේසැඳි එකක් ඕනේ. මෙතන තියෙනවා මේ විදිහේ කුරුදුපොතු කෑල්ලක් සහ එනසල් හතරක් පොඩ්ඩක් ලොකු කෑලි වලට කොටලා අරගෙන තියෙනවා. ඔන්න ටික තමයි ඕන කරන්නේ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් අපි මුලින්ම පාජනයක් ලිපේ තියාගමු. ඊළඟට ඔකල මේකට එකතු කරගන්න සීනි ටිකයි අපි තලාගත කුරුඳු සහ එනසල් ටිකත් එකතු කරමු. ඊළඟට වතුර එකතු කරගන්න ඕනේ. මම මෙතන වතුර මිලියට 150ක් වගේ තමයි එකතු කරන්නේ. සීනි ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරාම ඇති. දැන් ලිපේ කේන්දර ඔකල සාමාන්‍ය ප්‍රමාණය තියලා සීනි ටික හොඳට උණු කරගන්න ඕනේ. මේ විදියට හොඳට කලවම් කරමින් සීනි ටික උණු කරගන්න. මේ විදියට හොඳට සීනි ටික දියවලා බබළු දාගෙන ඉද්දි ඊළඟට අපි මේකට එකතු කරගමු රස්සානුව ලුණු. දැන් අපි ගත්ත මිරිස් කුඩු මේසැඳි එකත් එකතු කරමු. එකතු කළා මේ වගේ හොඳට කලවම් කරගන්න. මෙතනදී ඔකල ලිපේ කේන්දර සාමාන්‍ය ප්‍රමාණයම තියාගන්න. දැන් අපි ඇඹරැල ටිකත් එකතු කරමු. ඇඹරැල් ටික එකතු කළා මේ වගේ හොඳට කලවම් කරන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් කරන්න. දැන් ඕගොල්ලෝ මේ හදාගත්ත සීනි පැණියකෙම ඇඹරැල් ටික හොඳින් තැම්බෙන්න ඕනේ. ඒ නිසා ලිපේ කිතර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. නැත්නම් මේක අඩිය අල්ලන්න පුළුවන්. ඒ වගේම තමයි නිතරම මේ විදිහට නොනවත්තාම කලවම් කරන්න ඕනේ. මේ විදිහට ඕගොල්ලෝ හොඳට කලවම් කරගන්න. දැන් මේ ලිපේ තියලා හරියටම විනාඩි 10ක් වගේ යද්දී ඔයගලට පේනවා ඇති හොඳට පුපුළු දාලා උතුරනවා. ඔයගොල්ලෝ මේක හදාදී ටිකක් ලොකු කැඹුරු පාජනයක් අරගන්න. තාම අපේ ඇඹරැල දෝසේක මදි හොඳට පාටෙන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ ලිපේ කේන්දර අඩුවෙන් තියලා මේ වගේ නොනවත්වා කලවම් කරගන්න. මේ හරියටම ලිපේ තියලා විනාඩි 15ක් වගේ යද්දී දැන් ඔයගලන්ට පේනවා ඇති ඇඹරැල් එකේ පාට ටිකක් වෙනස් වෙගෙන එනවා. ටිකක් තුඹුරු පාට වෙගෙන එනවා ඔයගලන්ට පේනවා ඇති. ඔන්න මේ වෙලාවේදී තමයි ලිපේ කේන්දර අපි හොඳටම අඩු කරගන්න ඕනේ. දැන් මේක ඉක්මනින්ම අඩිය අල්ලන්න බලනවා. ඒ නිසා ඔයගල හොඳටම අඩු කරලා මේ වගේ නොනවත්තා කලවම් කරන්න. තව මේකේ පාට මදි හොඳට කළු පාට වෙනකන් මේක අපි ලිපේ තියාගන්න ඕනේ. මේ හරියටම ලිපේ තියලා විනාඩි 25ක් වගේ ඇති තමයි ඔයගලන්ට පේන්නන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති ඇඹරැල් දෝස්තිකේ ලස්සන පාට ඇවිල්ලා තියෙනවා. දැන් අපි තව චුට්ටක් මේ ටික හිඳනකන් තියාගමු. මේ වෙලාවේදී ලිපේ කේන්දර අඩුවෙන්ම තියාගන්න. මෙන්න මේ වගේ කාණ්ඩ හිඳුනම ඇති. අපි දැන් ලිප වහගමු. ලිප වහලා ඔයගොල්ලෝ මේ හදාගත්ත ඇඹරැල් දෝස්තික හොඳින් නිවෙනකන් තියාගන්න. නිවෙද්දී තව ටිකක් මේක හිඳනවා. දැන් මගේ ඇඹරැල දෝසෙ එක හොඳට නිවිලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති තව ටිකක් මේක හිඳිලා තියෙනවා. මේ වගේ හොඳට කළුවට තියෙන්න ඕන ඇඹරැල දෝසෙ එක. මේක ඇත්තටම හරිම රසයි. ඕගලන්ට ගොඩක් කල් තියන් කන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගල මේක හදාගත්තට පස්සේ මේ ඇඹරැල දෝසෙ එක හොඳටම නිවා ගන්න. නිවුණට පස්සේ තමයි බෝතලයකට දාලා හොඳට වහලා තියාගන්න ඕනේ. ඕගලන්ට මේක ගොඩාක් කල් තියන් කන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. හරිම ලේසියෙන් හදන විදිය අද මම ඔයගලන්ට කියලා දුන්නා. එහෙනම් ඔයත් අනිවාර්යයෙන්ම මේ රසම රස ඇඹරැල දෝස් එක හදන බලන්න. හැදුවට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.